රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසිනි රමෂා ප්‍රථමයේ නවදානේ පුවත් සිරස්තල වෙත අගනුවර මහා පෙරහැර මංගල්‍යය ඇරඹෙයි අද සදහතුක කරඬුව ජනපති රනිල් අතින් හෙට අවසන් පෙරහැර හෙට රාත්‍රියේ 7ට සියත ටීවී ඔස්සේ සජීව විකාශය ගෑස් සද යලි ගෑස් පෙන්වයි 12.5 334යි කිලෝ 5 134යි 2.3 61 කින් නැග්ගයි සල්ලි නැති බවට පනතක් සම්මත කරගන්න හදන කතාව බොරු සියබලා පිටිය කියයි හොඳම දොස්තර සත්කම කරන අතර වාරේ කතුර ඉල්ලුවම කතුරටත් විදලා උදරයේ මහන නූල සහ ඉදි කටුව ඉල්ලුවම ඒ දෙකටත් විදලා බව අද ටෙලිවැකියෙන් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර මංගල්‍යය අද ආරම්භ වුණා මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 44 වන වතාවටයි අවසන් පෙරහැර හෙට වීදි සංචාරය කරන අතර රාත්‍රී 7 සිට එල් සියත ටීවී ඔස්සේ සජීවි ලෙස ඔබට නැරඹිය හැකියි. අගනුවර මහා පෙරහැර මංගල්‍යය වන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර මංගල්‍යය අද වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. මෙවර පෙරහැර මංගල්‍යය පවත්වන්නේ 44 වන වරටයි. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබඩ ශ්‍රී ඥානීස්තර නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් මතයි මෙවරත් පෙරහැර මංගල්‍යය සිදු කෙරෙන්නේ. පෙරහර මංගල්‍යයේ මංගල හස්ති රාජා මත සදහතුක කණ්ඩුව තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. හෙට පෙරහැර මංගල්‍යයේ අවසන් දිනයයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙට දිනේදී මංගල හස්ති රාජා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමට නියමිතයි හෙට රාත්‍රී 7 සිට පෙරහැර සජීව විකාශය සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි ලීටර ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා ඒ අනුව කිලෝ 12.5 සිලින්දරයක් රුපියල් 334කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 4743ක් වෙනවා මීට සමගාමීව කිලෝ 5 සිලින්දරය රුපියල් 134කින් සහ කිලෝ 2.3 සිලින්දරය රුපියල් 61කින් මිල ඉහළ දමා තිබෙනවා
मिल सूत्रेट अणुव लिट्रो गैस मिल अद मध्यम रात्रीट इहल दमातिबेनवा ए अणु किलोग्राम दोलह दशम पह लिट्रो गैस सिलिंडर याक रुपयाल तूसिय तीसरकिन मिल इहल दमायति अतर एहि नव मिल दैक्वेन्ने रुपयाल हार दहस हत्सिय हतलिस तुनक लेसाई किलोग्राम पह लिट्रो गैस सिलिंडर याक द रुपयाल एकसिय तीसरकिन मिल इहल दमायति अतर एहि नव मिल दैक्वेन्ने रुपयाल एक दहस नमसिय हतरक लेसाई एमेन्म किलोग्राम देकाय दशम तुन लिट्रो गैस सिलिंडर एक मिलद रुपयाल हट एककिन इहल दमायति अतर එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 883ක් ලෙසයි විශාලම ලෝක ගෑස් මිල වැඩිවීම අපි මේ මාසයේ අත්දැක්කා අද අපි වැඩි කළ යුතු නියම මිල රුපියල් 950ක් විතර පමණ වෙනවා ජනවාරි මාසයේ වැඩිපුර ටොන් 7000කට අධික ප්‍රමාණයක් ඇනවුම් කළා මිලියන 500ක වගේ ලාභයක් අපි ලැබුවා මේ මිලියන 500කට මදක් වැඩි ලාභය මුළුමනින්ම අපි පාරිභෝගික ජනතාව වෙත මුදා හරින්න තීරණය කළා අයි මිල සංශෝධනයක් කියන්නේ මාර්තු මාසයේ මුල පීඩාවටපත් ජනතාව ඉහළ ගිය ගෑස් මිල පිළිබඳව मेले साधास पालकला अभी विश्वविद्यालय कटा कैम देना अपने कैम मिला तो मैं मगी होती थी वैडिकरण ना मिलूं अधर रात तीन दिला आई मत गैस मिला वैडिनो मेरे को मिनिस्ट्री को हम अधरा गन महात कबले लिपटा तेरे इट तेरी अंत तात्त्विक राय लती है ने मैं मगी होत मैं मिनिस्ट्री मेरी ले अनोने इधर पाल का मनोवाद मैं खरान ने मैं आपे जनाधिपति पुटुए इंदांग पहाड़ टाइम इन्न में गोबर आला अद मैं का नन्नत्तार कर लती है ने ओए मिनिस्ट्री इल्लोड़ा अन्य आपे करान नो ओए मिनिस्ट्री एलावला दाला मैं हरी पाल ने अगेन न तो ओए मिनिस्ट्री इल्लला क्या गहला वैडक ने कोलंबो दारात नैने कांडे थी दारमिटी गेन नो ने साली थी लाई दारमिटी कुना रुपया पनाक ने दारा कहले तूना ही थी इन्हीं हाँ इतनी दारमिटी पाक की तरह ना उजान ने कांडी आम गैस मिल रहा है इतनी मुलाकात ने बैठ इतनी किसी में मानुक से उठा तीर्थन डॉन टर की मिसाल का ने यान भी तर मिनसुंटे एल्ला मेरे ने तो भाई मिन्ने दवा तूने पाए चिकरण लोग गैस से करीर किलो देखा हमारे के नाव गैस टेलीविजन යාන්තම් 75 සමරගත්ත නේද ඒ සමරුමත් එක්ක ඊයේ වෙනකන් ලෝකය අප ගැන හිතාගෙන හිටපු අර මේ පහත් සිතුවිල්ල යාන්තම් අහවර වුණා කියලා නේද ඒකම මදෑ කියලා හිත හදාගන්න පුළුවන් නේද අපි බංකොලොත් ලෝකේ පුරා ණය ඉල්ලන හිඟන රටක් කියන පහත් සැලකීමක් ඔය ඊයේ වෙනකන්ම තිබ්බනේ නේද දැන් ඊයේ නිදහස් සමරුමත් එක්ක ඒ මතය අභියෝගයට ලක් වෙනවා සමහරු කියන විදිහට මේ හිරු දුටු පිනිසේ අපේ ණය ඉල්ලන දුප්පත් රටක් කියන මතය අහවර වුණාලු නේද මොකද නිදහස් උත්සවයේ ජංගම වැසිකිලි වලට විතරක් කෝටි එකහමාරක් වැය කළානේ සමස්ත වියදම දල වශයෙන් රුපියල් කෝටි 30ක් 35ක් විතර වෙන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ අනික ඉතින් මොනවා වුණත් ඡන්දයක් තියාගන්නවත් සල්ලි නැතත් ඉතින් අපි 75 කොහොම හරි සැමරුවා කියන ආඩම්බරය වුණත් මදෑ නේද දැන් වැදගත්ම දේ ජනපති රනිල් වික්‍රමසිංහ ඊයේ අර ජාතිය අමතා කළ කතාව නේද ඒ කතාව ඇතුලේ මේ අපේ සමහර ටෙලිවැකිවල පසුගිය කාලයේ පුරාම ලියු කරුණු ටිකකුත් අහන්න ලැබුණා ඒක ගැන සතුටක් එහෙම දැනුණා හොඳේ ජනතාව රැවටීමට ලක් කරමින් ඔවුන්ව සදාතනික දුප්පතුන් යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන කල්ලිවාදයට පරාජයට පත්කලිය යුතුයි කොහොම වුණත් ජනාධිපතිගේ කතාව අහවර වෙලා තාම ගත වුණේ පැය 15මාරක් විතරයි නේද ඒ කියන්නේ අද උදේට හරිද පැය 24ක් ගෙවුනෙත් නැහැ ඒ කියන්නේ අද උදේ 10:45ට පුදපි ගමන් කාපියකා වගේ වැඩක් නේ ලිට්‍රෝ කලේ නේද ජනපති ඊයේ කිව්වා ගෑස් පෝලිම් නැති කළා අද ගෑස් නැතිව කවුරුත් කුසගින්නේ ඉන්නේ නැහැ කියලා අහලා බලන්න අද මේ රටේ කිසිම පුරවැසියෙකු තෙල් පෝලිම් වල විජලනයෙන් මිය යන්නේ නැහැ ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ පොහොර නොමැතිව ශාප කරන්නේ නැහැ
එහෙම කියලා කට ගන්න ලැබුණේ නෑ අද උදේින්ම සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ දැම්මා නේද ගෑස් ඇතා නැතා මිල වැඩි වුණාමත් අපි කුසගින්නේ තමයි නේද ඒ විතරක් නෙමේ ගෑස් වලින් කුසගින්න නිවෙන්නේ නෑ ඔව් ගෑස් සිලින්ඩරේ උඩ ලිපක් තියලා ඒ ලිප උඩ හැලියක් තියලා ඒ හැලියේ බතක් එළවලුවක් මාළුවක් වේලා ආන් ඒක කනකොට තමයි ඉතින් කුසගින්න නිවෙන්නේ නේද ඒක ඉතින් ආයේ මේ බඩු මිල මිලදී ගැනීමේ හැකියාව සහ අපට අතට ලැබෙන තුට්ටු දෙකට ඇති සැබෑ වටිනාකමත් එක්කනේ තීරණය වෙන්නේ නේද ඒ නිසා ගෑස් තිබ්බ පළියට කුසගින්නවත් පෙට්‍රල් තිබ්බ පළියට ඒවා වාහනවලට මේ පට්පට් ගාලා ගැහිලා වැදිලා එහෙම වාහන දුවන්නේ නැහැ සල්ලි ඕනේ ක්‍රේ ශක්තිය තියෙන්න ඕනේ අද මේ ශ්‍රී ලාංකීය මේ සමාජයේ ක්‍රේ ශක්තිය ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව අන්තයටම පිරිහිලා තියෙන්නේ හොඳේ දැන් බලමු ඊයේ සමස්ත කතාවෙම සාරාංශය නේද සාරාංශගත ස්වභාවය ශ්‍රී ලංකා මාතාව රෝගී වෙලා ඉන්නේ රෝග නිදහණයට බෙහෙත් දෙන්න ඕනේ නිකන් උඩින් පැරසිටෝල් වගේ දේවල් දීලා හරියන්නේ නැහැ සත්කමක් කරන්න වෙනවා නේද ඒකනේ කතාවේ සාරාංශය ඔව් ඒක ඇත්ත ටෙලිවැකි කිහිපයකින්ම කිව්වා අපි ඒක පෙන්නලා දුන්නා නේද අපිට දොස්තරලා අවශ්‍යයි හැබැයි මේ රෝගය උත්සන්න වෙනකන් ලක් අම්මව මරණ මංචකයට ඇදලා දාපු වැරදි බෙහෙත් දීපු වැරදි සත්කම් කරපු හොර දේශපාලන දොස්තරලා නම් හැමෝම ෆේල් හොඳේ ඒක අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා දැන් අද ජනපති රනිල් වික්‍රමසිංහේ කතාවට පස්සෙත් අපිට කියන්න තියෙන්නේ මේ තාක් බෙහෙත් දුන්න සියලු දේශපාලනඥයෝ අපට පේන්නේ හොර දේශපාලන දොස්තරලා හැටියටයි ඒගොල්ලෝ ෆේල් කියලායි අවුරුදු 40ක් 50ක් පාර්ලිමේන්තුවේ හිටපු 6 වතාවක් 7 වතාවක් අගමැතිකම් දරපු ජනපති රනිල් මේ දැන් කියන්නේ මට මේ රට 2048 දී ගලව ගන්න පුළුවන් කියලාද හරියට සත්කම කරන්න පුළුවන් කියලාද දැන් ඔබට වයස අවුරුදු 74යි තව අවුරුදු 25ක් ගත වෙන තැන ඔබේ වයස අවුරුදු 99යි නේද හොඳම සත්කම් දොස්තර ඔබමයි කියලා හිතමුකෝ එතකොට සත්කමක් කරන්න හොඳ හෙදෙහිදි කාර්ය මණ්ඩලයක් ඕනේනේ නේද සත්කම ආරම්භ කරන්න ඔන්න අපි ඔබට ඉඩ දුන්නා කියමු දැන් සත්කම් මේසේදී ඔබ ඔන්න කතුර ඉල්ලනවා ඔබ කතුර ඉල්ලපුවාම ඔබට පුදුම හිතේවි ඔය අද ඔබත් එක්ක ඉන්න සම හොරුන් කතුරට විදලා තියේවි අනිවාර්යෙන්ම ඔබ ලෙඩාගේ බඩ මහන්න ඉඳි කටුවයි නූලයි ඉල්ලනකොට ඔව් දෙකටම විදලා තියේවි ඉඳි කට්ටයි නූලටයි දෙකටම විදලා තියේවි ඔබේ මුළු කතාව තුලම ඔබ උගුරට හොරා බේත් කෑවා ඒ කොහොමද දන්නවද ඔබ නිරන්තරයෙන්ම කිව්වේ අපි ණය ගත්තා ඒ ණය පරිභෝජනයට යෙදෙව්වා ඒ ණය ආයෝජනයට යෙදෙව්වේ නෑ කියලායි බුදුදහමට අනුව නේද ඒ කියන්නේ රටට කන්න දුන්නා කියලානේ ඔබ මේ කියන්නේ යථාර්ථයේ ඒක නෙවෙයි කියලා ඔබේ හිත දන්නවා හරිද ගත්ත ණය වලින් ඇත්තම කිව්වොත් වැඩිම හරියක් කරලා තියෙන්නේ සහ කරන්ට හදන්නේ හොරා කෑම නිෂ්ප්‍රයෝජන කිසිම වැඩක් නැති ආයෝජන ආයෝජන වලිනුත් හොරා කෑම ප්‍රමුඛතාව නැති ආයෝජන වලට මුල් තැන දීම 10 20 30 කොමිසිල්ලීම නිලුම් කුළුණේ ඉඳලා ඕන තරම් උදාහරණ දෙන්නම් ඇත්තටම ඔබේ මුළු කතාවෙම යාන්තම් දූෂණේ වංචාව ගැන ඇහුනේ මෙන්න මේ වචන ටික විතරමයි නේද දූෂිත දේශපාලන කල්ලිවාදය පරාජය කළ යුතුයි කියලා කිව්වා ඔවුනේ අපි ඒක තමයි මේ කියමින් ඉන්නේ දැන් ඔබ අපටයි මේ රටටයි කියන්න ඔබ දන්න දූෂිත දේශපාලන කල්ලිය කවුද කියලා ඔව් ඉතින් නම් කරන්නකෝ නම් වශයෙන්ම කියන්නකෝ එහෙම වුණොත් ඉතින් ඒක හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වැඩක් වෙවි නේද අපට කියන්න තියෙන්නේ එච්චරයි එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ජනාධිපතිගේ කතාව ගැන සෙස්ස පස්සට තියමින් පළත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබෙනවා. රුපියල් මිලියන 770ක මුදලක් මෙම ලිපිය මගින් ඉල්ලා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහෙව ප්‍රකාශ කළේ. ඡන්දය සඳහා මුදල් නැති බව පවසමින් පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කර ගැනීමේ කිසිදු උත්සාහයක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය පවසනවා. ඒ පිළිබඳව පැතිර යන කතාව අසත්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ.
පලත්පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. අප සිදු කළ විමසීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ පලත්පාලන මැතිවරණයට මේ මාස අවශ්‍ය වන මුදල් ඉල්ලා අදාළ ලිපිය යොමු කළ බවයි. රුපියල් මිලියන 770ක මුදලක් මෙම ලිපිය මගින් ඉල්ලුම් කළ බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර පලත්පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා මුදල් නැති බවත් ඒ වෙනුවෙන් යෝජනාවක් අටවෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සූදානමක් පවතින බවටත් සත්‍යන්ත පුවත්පත් කීපයකම තොරතුරු වාර්තා කර තිබුණා. මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලපිටිය මෙලෙස පිළිතුරු ලබා දුන්නා. දැන් බණ්ඩාරගාරයට මුදල් අමාත්‍යංශයට ඒ ප්‍රශ්නේ අදාළ නැහැ. මුදල් අමාත්‍යංශය දේශපාලන කරන ආයතනයක් නෙවෙයිනේ. හැබැයි මුදල් අමාත්‍යංශ මේ දවස්වල බයයි මේ ඡන්දයට නෙමෙයි වියදම් වලට බයයි. කිව්ව ආකාරයේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න මුදල් අමාත්‍යංශයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මුදල් අමාත්‍යංශය වෙන කිසිදු සූදානමක්වත් නැහැ. වෙන දෙයක් අපිට කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. පුවත් නිමයි ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.